සුබ දවසක් හැමෝටම බේබියන් මී YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන ඔයගොල්ලන්ට අද මම අරගෙන ආවේ ඉතාම සුවිශේෂී මාතෘකාවක්. ගොඩක් දුරට මව්පියන් විදිහට කතා කරන මාතෘකාවක් ගැන. කුඩා දරුවන් ඉන්න දෙමව්පියන් විදිහට මේ කුඩා ළමුන්ගේ මුල් ළමාවිය සංවර්ධනය කියන මාතෘකාව ගොඩක් කතා බහට ලක් කරනවා. ඉතින් මුල් ළමාවිය සංවර්ධනය තුල කොටස් තුනක් අඩංගු වෙනවා. එකක් තමයි කියන්නේ physical development, mental development and social development කියන කොටස් තුන. මේක අපේ සිංහලෙන් කිව්වොත් එහෙම මානසික සංවර්ධනය සහ ශාරීරික සංවර්ධනය වෙනුව සමාජීය සංවර්ධනය කියන කොටස් තුන දරුවෙකුගේ මුල් ළමාවිය සංවර්ධනයේදී ඉතාමත් වැදගත් අංග තුනක්. ඉතින් කියපු කාරණා තුන සම්පූර්ණ වුණු දරුවෙක්ට අපි කියනවා සෞඛ්‍ය සම්පන්න දරුවෙක් කියලා. එතකොට මේ කියන සාධක තුනම සම්පූර්ණ කරන්න නම් දෙමව්පියන් විදිහට අපිට විශේෂ වගකීමක් තියෙනවා. ඒක ඇත්තටම ලේසියෙන් කරන්න පුළුවන් කමක් නැහැ. නමුත් දෙමව්පියන් විදිහට මේ දරුවාගේ නිසි සංවර්ධනය කියන එක සිදු කළ යුතුම දෙයක්. ගොඩක් වෙලාවට අම්මලා වැඩිපුරම සැලකිලිමත් වෙන්නේ දරුවාගේ කායික සංවර්ධනය පිළිබඳව. ඒ කියන්නේ දරුවාගේ පෝෂණය. පෝෂණය සම්බන්ධව නම් බොහෝ විට පවුල් සෞඛ්‍ය සේවිකාව මගින් සහ වෛද්‍යවරුන් මගින් නිතරම දෙමව්පියන්ව දැනුවත් කරනවා. නමුත් මේ මානසික සංවර්ධනය පිළිබඳ දැනුවත් කිරීම කරන්නේ බොහෝ අවස්ථාවලදී දරුවා කිසිනම් abnormal තත්ත්වයක වගේ ඉන්නවනම් විතරයි. නමුත් සාමාන්‍ය දරුවෙකුගේ මානසික සංවර්ධනය ක්‍රියාවලිය පිළිබඳ මම වැඩිපුර දැකලා නැහැ දැනුවත් කිරීම සිදු කරනවා. නමුත් මේ කායික සංවර්ධනය වගේම මානසික සංවර්ධනය අතිශයින්ම වැදගත්. ඒ නිසා මම මෙතෙන්දි කියන්න යන්නේ දරුවාගේ මානසික සංවර්ධනය කියන්නේ බ්‍රේන් ඩෙවලොප්මන්ට් එක කොහොමද ඇත්තටම සිද්ධ කරගන්නේ කියලා. එතකොට මම අද කතා කරන්න යන්නේ බබාගේ මානසික සංවර්ධනය පිළිබඳ. එහෙම නැත්නම් බ්‍රේන් ඩෙවලොප්මන්ට් ගැන. බ්‍රේන් ඩෙවලොප්මන්ට් කියන කාරණාව කුඩා දරුවන්ට අතිශයින්ම වැදගත් කාරණාවක්. අතිදක්ෂ වගේම දක්ෂ දරුවෙක් අනාගතයේ බිහි කරනවා නම් අනිවාර්යයෙන්ම බබාගේ මුල් සංවර්ධන අවධියේදී ඔහුව නිවැරදි ලෙස මානසික සංවර්ධනය සිදු කළ යුතුයි. මේ ඇත්තෙන්ම මවගේ මෙන්ම පියාගේ වගකීමක්. එතකොට මම අද කතා කරන්න යන්නේ මේ බබාගේ බ්‍රේන් ඩෙවලොප්මන්ට් එක සිදු කළ හැකි එක් ආකාරයක් පිළිබඳ. මොකද්ද මේ බබාගේ මානසික සංවර්ධනය සිදු කළ හැකි ක්‍රමය? ඇත්තෙන්ම ඒ තමයි ස්වභාවික පරිසරය. පරිසරය ගැන දරුවන්ට ඉගැන්වීම ඔවුන්ගේ මානසික සංවර්ධනයේ වැදගත් අංගයක්. ඇත්තටම ඒ අපි පෘථිවියටත් කරන උපකාරයක්. පරිසරය රැකගැනීමට සහ එහි පැවැත්ම ගැන කියාදීමට ඔබේ දරුවා කුඩා වැඩි කියලා ඔබ හිතනවද? නැහැ. ඔබේ දරුවා ඒ කියාදීමට සුදුසුම වයසක තමයි සිටින්නේ. ඔබ කවදාහරි නිදහසේ වාඩි වෙලා ඉන්න ගමන් කුඩා දරුවන් එළිමහනේ සෙල්ලම් කරන විදිහ දැකලා තියෙනවද? ඔව්. ඔවුන් ඇත්තෙන්ම ස්වභාව ධර්මයට අයිති කොටසක්. කුඩා දරුවා කියන්නේ ස්වභාව ධර්මයට බොහොම කිට්ටු ඇසුරක් පවත්වන කෙනෙක්. වැඩිහිටි වෙන්න වෙන්න තමයි මේ ස්වභාව ධර්මය පුද්ගලින් ඈත් වෙන්නේ. බලන්න කුඩා දරුවන් පුංචි සමනලෙයින්ට, කුරුල්ලන්ට, මල්වලට වැඩිම දෙයක් ඕනේ තනකොළයකට තියෙන ආසාව බලන්න. ඔවුන් එළිය ඇවිදිනකොට තනකොළයක් දැක්කොත් ඒක කඩා ගන්නවා, බිම වැලි ටිකක් දැක්කොත් ඒ ටික අහුල ගන්නවා. ඒව අතට අරගෙන ඒගොල්ලෝ හරිම ආසාවෙන් නිරීක්ෂණය කරනවා. අපි ඒව කැතයි කියලා හිතුවට ඔවුන්ට ඒව එහෙම නැහැ. සමහර දෙමව්පියෝ මම දැකලා තියෙනවා තමයි බිම වැලි අල්ලනවට, මඩ අත ගන්නවට හරිම අකමැති. එපා එපා බබා, ඕවල කක්කා, ඕව අල්ලන්න එපා. ඔන්න ඔහොම කියනවා මං ඇත්තටම අහලා තියෙනවා. නමුත් මම නම් කියන්නේ දරුවන්ට එහෙම ඒ දේවල් අල්ලන්න නැතුව ඉන්න දෙන්න හොඳ නැහැ. ඇත්තටම ඒවා අල්ලන්න ඉඩ දෙන්න ඕනේ. ඒවායින් තමයි ඒගොල්ලෝ දේවල් ඉගෙන ගන්නේ, දේවල් නිරීක්ෂණය කරන්නේ.
එතකොට තමයි එයාලගේ මනස වර්ධනය වෙන්නේ බ්‍රේන් එක ඩෙවලොප් වෙන්නේ එහෙනම් මම මේ කියන දේ ඔයගොල්ලෝ හොඳට හිතට ගන්න ඉතින් මම තවදුරටත් කියන්නේ ළමුන් සඳහා පරිසරික අධ්‍යාපනය ලබා දීම ඉතාමත්ම වැදගත් ඉතින් මේ ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ පරිසරයට ගෙනියන ළමයා අතහැරලා බලන්න ඔවුන්ගේ ස්වභාවික උනන්දුව කොයිතරම්ද කියලා පරිසරයේදී ඔවුන්ගේ කුතුහලය දිරිගන්වනවා ඒ වගේම ඔවුන් පරිසරය තුළදී කරන සෑම දෙයක්ින්ම වැඩි හිටියන් ලෙස ඔවුන් වැඩිවියටපත් වීමට උපකාරී වෙනවා ඒ වගේම එයාලගේ මානසික වර්ධනය ඉතාමත් වේගයෙන් එහෙනම් දැන් මම කතා කරන්නම් කුඩා දරුවන්ව පරිසරයට අනුගත කරන්නේ කොහොමද කියලා එකක් තමයි නිතරම පිටත කාලය ගත කරන්න. ඒ කියන්නේ ගෙදරින් අවට. ගෙදර අවට පරිසරේ, ගෙවත්ත, එහෙම නැත්නම් උද්‍යානයක්, ක්‍රීඩා පිට්ටනියක් වගේ දේවල් මේකට යොදා ගන්න පුළුවන්. ඇත්තටම උද්‍යානයක හෝ ගෙවත්තේ හෝ හිඳීමෙන් පමණක් ප්‍රමාණවත් නැහැ මේ කාර්යය සඳහා. ඇත්තටම මේ පරිසරයේ තියෙන එක එක දේවල් සම්බන්ධයෙන් ඔවුන් සමග කතා කළ යුතුයි. බලන්න බොහෝ විට ඔබේ දරුවා මේ පරිසරයට මුදා හැරපුවාම එයාලා මොනවා හරි අහුලගෙන ඔයාලා ළඟට එවි. මොනවා හරි ගස් වලින් කඩාගෙන, මලක් කඩාගෙන, කොළයක් කඩාගෙන, එයාගේ දේවල් එයා පරිසරයේ මොනවා හරි දේවල් එකතු කරගන්නවා. අන්න ඒ වෙලාවට ඔයාලට තියෙන්නේ ඒකක් අතට අරගෙන හරි එයාගේ අතේ තියෙද්දිම හරි එයත් එක්ක ඒ දේවල් ගැන කතා කරන්න. බබාට ඒව තේරෙන්නේ නැහැ. නමුත් එයා ඒව තේරුම් ගන්න උත්සාහ කරනවා. බබාලා කියන්නේ හැම තිස්සෙම අලුතෙන් දේවල් ඉගෙන ගන්න කොට්ටාසියක්. එතකොට එයාලා ඒව ගැන දැනුවත් නැහැ. අපි එයාලව හැම තිස්සෙම අලුත් දේවල් සම්බන්ධ දැනුවත් කිරීම කරන්න ඕනේ. මහ ලොකුවට නෙමෙයි. හරිම හුරතල් විදියට පුංචි අපි හිතමුකෝ මෙහෙම දෙයක් එයා සමනලෙක් මල් පැණි බොනවා දකින්න. එතකොට අපි එයාට ඒ ගැන විස්තර කරන්නේ කොහොමද? එයාට කියන්න පුළුවන් බපා බඩගින්නට බත් කනවා වගේම සමනලයා මෙතෙන්දි කරන්නේ බඩගින්නට මල් පැණි බොනවා. අන්න ඒ වගේ පුංචි සංසිද්ධියක් දරුවට විස්තර කරන්න ඔබට පුළුවන් වෙන්න ඕනි. එතකොට මේ පිටත කාලය ගත කිරීමෙන් සිද්ධ වෙන දේ තමයි ඔවුන් සමග පරිසරය සම්බන්ධව කතා බහ කිරීමට ඔබත් සමග පෙළඹෙනවා. එතකොට මෙයාලා තව දේවල් කරන්න ලෑස්ති වෙනවා. ඒ කියන්නේ බිම තියෙන පස් වර්ග, එතකොට කොළ වර්ග, ඒවවල තියෙන ඩිෆරන්සස්, ඒ කියන්නේ ඒවවල තියෙන විවිධාකාර බව ඒගොල්ලෝ අධීක්ෂණය කරන්න පටන් ගන්නවා. අධීක්ෂණය කරනවා කියන්නේ මහා විද්‍යාඥයෙක් වගේ නෙමෙයි. ඒ පුංචි දරුවට දැනෙන විදිහට එයා ඒවා නිරීක්ෂණය කරනවා. එතකොට ඒවවල තියෙන වෙනස්කම් එයාලා අඳුර ගන්න පුරුද වෙනවා. එතකොට මේ වෙනස්කම් අඳුර ගැනීම කියලා කියන්නේ බුද්ධි වර්ධනය, එහෙම නැත්නම් මානසික සංවර්ධනය, බ්‍රේන් ඩිවලොප්මන්ට්. මේ කියන කොටස් ටික, මේ කියන කාරණාවන් සිද්ධ වෙන අවස්ථාවක් තමයි එයා මේ පරිසරයේ තියෙන විවිධ දේවල් වල වෙනස්කම් හඳුනා ගන්න උත්සාහ කරන එක. එතකොට මෙතනදී අපි මේ වැඩිපුරම සැලකිලිමත් වෙන ඉලක්කය තමයි දරුවාගේ මනස සංවර්ධනය කිරීම, එහෙම නැත්නම් බුද්ධිය වර්ධනය කිරීම තමයි මෙතනදී අපේ මූලික අරමුණ විය යුත්තේ. එහෙනම් මම යන්න දෙවනි සංසිද්ධියට. හරි. ඊළඟට මම යන්න දෙවනි කාරණාවට. දෙවනි කාරණාව තමයි පරිසරය සම්බන්ධව තියෙන පොත් කියවන්න. මේ පරිසරය සම්බන්ධව තියෙන පොත් කියවුවහම ඔයාලා කියවන්න ඕනි පරිසරය සම්බන්ධ විද්‍යාඥයන් විසින් ලියපු පොත් ගැන නෙමෙයි. කුඩා දරුවන්ට පරිසරය සම්බන්ධ කරපු පුංචි රසවත් කතා තියෙනවා. ඇත්තටම පරිසරය ගැන ලියවෙච්ච පුංචි කතා තමයි හැම කතන්දර පොතකම වගේ තියෙන්නේ. එක්ක සත්තු ගැන, එක්ක මොනවා හරි ගසක් කතා කරන විදිහ ගැන ඔය පුංචි පුංචි කතා පොත් කතන්දර පොත් තියෙනවා. එතකොට මේ කතන්දර පොත්වල අඩංගු වෙන්නේ පරිසරය සම්බන්ධ යම් සංසිද්ධීන් කියලා ඔයගොල්ලෝ හොඳටම දන්නවා. අන්න ඒ විදිහට පරිසරය සම්බන්ධව තියෙන පුංචි පුංචි කතන්දර පොත් බබාට ඇහෙන්න නිතරම කියවන්න.
සමහර විට ඔයාලා දන්නේ නැති වුණාට ගස් සිටුවීම, හරිත ශක්තිය, ප්‍රතිචක්‍රීකරණය, කාබනික ගොවිතැන මේ වගේ දේවල් ගැන දේශවනික විපර්යාස ගැන මේ ගැන ලියවෙච්ච පුංචි කතා පොත් තියෙනවා. ඒවා හරි විශ්ලේෂණාත්මක ලියවෙච්ච ඒවා නෙමෙයි. නමුත් අර හරි සරලවම ඒ සම්බන්ධව ලියවෙන පුංචි පුංචි කතා පොත් තියෙනවා. මෙතනදී ඔබ කතාව කියවලා විතරක් නිකන් ඉඳලා හරියන්නේ නැහැ. කතාවේ සිද්ධ වෙච්ච දේවල් බබත් එක්ක නිතරම කතා කරන්න ඕනේ. කතාවේ මෙන්න මේ විදිහට වුණා, එක මේ විදිහට වුණා නේද? ආ බබා කියන්න බලන්න දැන් මොකද වුනේ කියලා. අන්න ඒ වගේ එයත් එක්ක හරි සුහද ලෙස මේ කතාවේ තියෙන අතුලාන්තය සම්බන්ධ පුංචි සාකච්ඡාවක් දරුවා සමග කරන්න. එතකොට ඇතැම් විට ඔබ ගොඩක් විදිහට පුදුම වේවි එයාලා දෙන උත්තර ගැන. එයාලා ඒ සම්බන්ධව හරි මේ අවධානයෙන් ඉඳලා කියලා ඔයාට තේරෙයි. එතකොට ඒ කියන්නේ බබාලට නිකන් කතාව කියා දීලා විතරක් තේරුමක් නැහැ. ඒ කතාවේ සම්බන්ධ දේවල් එයාගෙන් නැවත අපි ප්‍රශ්න අහලා එයා තුළින් අපි අරගන්න ඕනේ එයා මොනවද අරන් තියෙන්නේ කියලා දැනගන්න. ඒ කියන්නේ එයා කතාව තුළින් ගත්ත දේවල් අපි එයාගෙන් ප්‍රශ්න අහලා දැනගන්න ඕනි එයා මොනවද මේ තුලින් අරගත්තේ කියලා දැනගන්න. එතකොට සමහර අවස්ථාවලදී ඔයාලට පුදුමයට පත් වෙන උත්තර එයාලගෙන් ලැබෙන්න පුළුවන්. ඊළඟට යමු අපි තුන්වෙනි කාරණාවට. ඔබට හැකිනම් ඔබේ නිවස හරිත නිවසක් බවට පත් කරන්න. මොකද්ද මේ හරිත නිවසක් කියලා කියන්නේ? ඇත්තටම කියනවා නම් හරිත නිවසක් කියලා තියෙන්නේ කියන්නේ ඔබගේ නිවස ගොඩාක්ම පරිසර හිතකාමී නිවසක් බවට පත් කර ගැනීම. ඒ කියන්නේ මේ බවට පරිසර හිතකාමී පරිසරයක් බවට පත් කරගන්න ඕනේ. එතකොට ඒක දරුවට පේන්න සිද්ධ කරන්න. නිතරම දරුවත් සමග එකතු වෙලා නිතර ගෙවත්ත පිරිසිදු කරන්න පුළුවන්. ඒ වගේම ප්‍රතිචක්‍රීකරණය සඳහා ස්ථානයක් සකස් කරන්න. ප්‍රතිචක්‍රීකරණය කරලා කියන්නේ ඔය ඉවත දාන කොළ රොඩු ඒ වගේ දේවල් එකතු කරලා කොම්පෝස්ට් වගේ දෙයක් හදන්න පුළුවන්. එතකොට ඒක දරුවට පේන්න නිතරම කරන්න. එතකොට එයා බලාගෙන ඉඳලා ඒ දේවල් ඉගෙන ගනීවි. ඒ වගේම නිතරම ඉතින් වතුර කරාමය, විදුලි පහන නිවා දමන එක මේ දේවල් ගැන ඔයා එයාලට පේන්න සිද්ධ කරන්න. එතකොට එයාලා මේ විදිහේ දේවල් ඉගෙන ගන්න පෙළඹේවි. ඒ කියන්නේ පරිසර හිතකාමී ජීවිතයක් ගත කරන්න එයාලා පුරුදු. එයාලට පේන්න ගස් හිටවන එකත් ඊළඟ කාරණාව තමයි. ඒ කියන්නේ පරිසර හිතකාමී හරිත නිවසක් බවට පත් කරගන්න ඔබේ නිවස අවට පරිසරය ඔබ ගස් කොළන් හෝ මල් වර්ගවලින් පෝෂණය කරගත යුතුයි. ඊළඟට මං හතරවෙනි කාරණාවට යන්නම්. ඔබට හැකිනම් දරුවාට පරිසර හිතකාමී සෙල්ලම් බඩු තෝරලා දෙන්න. ඒ කියන්නේ ප්ලාස්ටික් නොවන සෙල්ලම් බඩු. මම කියන්නේ නැහැ වෙළඳ පොලේ නම් ඇත්තටම ප්ලාස්ටික් නොවන සෙල්ලම් බඩු බොහොම අඩුයි. නමුත් තියෙනවා. ඒවා සමහර විට මිල ගණන් වැඩි. මම ඉතින් මෙතනදී ඔයාලට කියන්නේ නැහැ මිල ගණන් වැඩි සෙල්ලම් බඩු අරන් දෙන්න කියලා. මෙතනදී මම කියන කාරණාව තමයි පරිසර හිතකාමී සෙල්ලම් බඩු කියලා කියන්නේ අපිට පරිසරයෙන්ම ගන්න දේවල් වලින් එයාලට පුංචි පුංචි නිර්මාණ හදලා දෙන්න පුළුවන්. ඒ කියන්නේ ඇත්තටම කියනනම් සරුංගලයක් හදලා දෙන්න පුළුවන්. එතකොට සරුංගලයක අඩංගු වෙන්නේ සවකොළ තමයි අපි පිටින් ගන්න දේ. නමුත් අනිත් හැම දෙම එකේ තියෙන්නේ මොනවද? පරිසරයෙන් ගන්න ඉරටු වගේ දේවල්. එතකොට මේ සරුංගලයක් හදලා දීලා එයාට සෙල්ලම් කරන්න ඉඩ දෙන්න පුළුවන්. ඊටකොට තව මොනවද තියෙන්නේ? කරත්ත තියන්න. කරත්තයක් හදන්න පුළුවන් මොනවලින්ද? පොල් අත්තකින් කරත්තයක් හදලා දෙන්න පුළුවන්. ඒ වගේ පුංචි පුංචි පරිසරයට හිතකාමී අර පැරණි අපි පුංචි කාලේ සෙල්ලම් කරපු වගේ සෙල්ලම් බඩු එයාලට හැකිනම් ඕගොල්ලෝ හදලා දෙන්න. එතකොට එයා කියන්නේ ප්ලාස්ටික් සෙල්ලම් බඩු වලින් සෙල්ලම් කරාට කමක් නැහැ. නමුත් අරවට හුරු කරන එක තුලින් එයා වඩා පරිසර හිතකාමී පුද්ගලයෙක් බවට පත් වෙන්න ඉඩකට තියෙනවා. ඒ වගේම තමන් මුල් පුංචි කාලේ ඔයාලා පාවිච්චි කරපු සෙල්ලම් බඩු තියෙනවා නම් ඒවා නැවත එයාට පාවිච්චි කරන්න ආසාව ඇති කරවන්න. අලුත් සෙල්ලම් බඩුවක් ඉල්ලනවා වෙනුවට එතකොට පුංචි බබා එයා ඔයා පාවිච්චි කරපු සෙල්ලම් බඩුවෙන් සෙල්ලම් කරන්න ගොඩක් කැමති වේවි. ඒකින් එයාට මොකද්ද ලැබෙන්නේ? එයා පරණ බඩුවක් නැවත පරිහරණය කිරීම පිළිබඳ
පරිහරණය කිරීමට මොකක්ද අපි කියන්නේ reusable. එතකොට මේ reusable කියන concept එක ළමයාගේ මනසට යනවා ඔයාගේ පරණ සෙල්ලම් බඩුවක් එයාට සෙල්ලම් කරන්න දීම තුලින්. එතකොට මේ reusable concept එක ඇත්තටම පරිසර හිතකාමී concept එකක්. ඉතින් මේක පොඩි කාලෙම බබාගේ මනසට යනවා කියන්නේ එයා ලොකු වෙලත් ඇත්තටම නැවත පරිහරණය කරන්න දේවල් ඉගෙන ගන්නවා. හරි. අපි ඊළඟට යමු පස්වෙනි කාරණාවට. පස්වෙනි කාරණාව තමයි දරුවාව උදාහරණයෙන් මෙහෙයවන්න. උදාහරණයෙන් මෙහෙයවන්න කියලා කියන්නේ ඔබ දරුවාට උදාහරණයක් වන ලෙස හැසිරෙන්න. ඒ කියන්නේ දරුවාට නිවැරදි නායකත්වයක් ලබා දෙන්න මේ පරිසරයේ රැක ගැනීම සහ පරිසරය තුළ ජීවත් වීම පිළිබඳව ආකල්ප ගොඩනගා ගන්න ඔහුට උදව් කරන්න. එතකොට ඔබ කරන යම් කිසි කාරණාවක් තියෙනවා නම් ඒක තමයි දරුවා ෆලෝ කරන්නේ. ඒ කියන්නේ දරුවා ඔබව අනුගමනය කරනවා. පුංචි ළමයි හැම විටම කරන්නේ ඉමිටේටින්. එතකොට ඔබ කරන යමක් තියෙනවා නම් ඒ දේ තමයි දරුවා සිද්ධ කරන්නේ. ඒ නිසා නැවත නැවතත් මම කියන්නේ ඔබ පරිසර හිතකාමී ජීවිතයක් මුලින් ගත කරන්න පටන් ගන්න. එතකොට දරුවා ඒකට ඉබේම අනුගත වෙන්න පටන් ගන්නවා. එතකොට මේ අනුගත වීම තුලින් ඔබට ඔබ පරිසරය අලංකාර කරනවා සහ ඔබ පරිසර රැක ගන්නවා සේම ඔබේ දරුවාගේ මානසික සංවර්ධනය අනිවාර්යයෙන්ම සිද්ධ වෙන බව අමතක කරන්න එපා. කෘත්‍රිම පරිසරයක කෘත්‍රිම ගෙයක් ඇතුලේ ජීවත් වෙනවට වඩා කෘත්‍රිම ගෙයක් ඇතුලේ ජීවිතය නිතරම ගත කරනවට වඩා ස්වභාවික පරිසරයට දරුවා නිතරම මුදා හැරීම තුලින් කිසියම් වූ සංවර්ධනයක් සිද්ධ වෙන බව අනිවාර්යයෙන්ම මතක තියාගන්න. මම මෙතෙන්දි කියන්නේ පාසල් අධ්‍යාපනය වඩා දේවල් මේ පාරිසරික අධ්‍යාපනය තුළින් ඔබේ දරුවාට අනිවාර්යෙන්ම ලැබෙන බව මතක තියාගන්න. ඉතින් ඔවුන් කරන සෑම දෙයක්ම පරිසරයට හිතකාමී දේවල්ද කියලා සලකලා බලන එක ඔබගේ යුතුකම. ඉතා ඉක්මනින්ම ඔවුන් ඔබට ආශිර්වාදයක් සේම ඔවුන් ඔබේ ජීවිතයට ආශිර්වාදයක් ළඟා කර දෙනවා. එහෙනම් ගිහිලා එන්නම්. සුබ දවසක්. මේ බේබියන් මී.